වෙන්නේ. ඉතින් අපි මීට සති දෙකකට පෙතම අපගේ මේ වැඩසටහන් මාලාවේ පළවෙනි වැඩසටහන කරා. දැන් අද අපි ලෑස්ති මේ වැඩසටහන ප්‍රායෝගිකව ඔබට බොන්සයි කලාවට පුහුණුවක් ලබා දෙන අරමුණින් කරන්න. ඉතින් අපි අදත් අපිත් එකතු වෙනවා මේ වැඩසටහන සඳහා මූලික සංකල්පය දරුවෝ අප විශ්වවිද්‍යාලයේ වනහා පාර්ශ්ව විද්‍ය අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිලකවංශ චන්ද්‍රතිලක මහතුමා. ඉතින් අපි වැඩි වෙලාවක් ගත කරන්නේ නැතුවම එතුමාට ආරාධනා කරමු වැඩසටහන ආරම්භ කිරීමට. ඉතින් ආචාර්යතුමනි ඔබතුමන්ට මේ ආරාධනා කරන්නේ අපේ අද දවසේ වැඩසටහන ආරම්භ කිරීමට. බොහොමත්ම ස්තුතියි හිමාර්ෂ ඇතුළු අපේ වන විද්‍යා පාර්ශ්ව විද්‍ය අධ්‍යන සංගමයේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ කටයුතු සංවිධානය කරලා. ඇත්තරම මේ කටයුතු විතරක් නෙමෙයි මම දකින ඕගොල්ලෝ මේ දවස්වල සෑහෙන වැඩසටහන් මාලාවන් කරගෙන යනවා මේ කොරෝනා සමයේදී. ඉතින් අපි සති දෙකකට කලින් අපි සෛද්ධාන්තික කරුණු ගැන කතා කළා. බොන්සයි නිර්මාණයක් කරගැනීමට අවශ්‍ය දේවල්, ඒ කියන්නේ මූලික සංකල්ප, බොන්සයි කියන්නේ මොකක්ද කියන එක අපි හඳුනගත්තා. ඊට පස්සේ ඒකේ නිර්මාණ රටා කීපයක් හඳුනගත්තා. ඊට අමතරව අපි කොහොමද ලේසියෙන්ම පැලයක් බොන්සයි නිර්මාණයක් බවට පත් කරගන්න, අපිට සමහරලාට පරිසරයෙන් ගන්න පුළුවන්, නැත්නම් පැල තවන් වලින් ගන්න පුළුවන් කියලා අපි කතා කළා. නැත්නම් ලේයර් කිරීම වගේ ක්‍රම මගින් ඉතා පහසුවෙන් ඉතා ඉක්මනින් ඉතා පුෂ්ටිමත් කඳක් තියෙන පැලයක් නිර්මාණය කරගන්න හැටිත් අපි කතා කළා. ඉතින් ඇත්තරම මම අපව මතක් කරන්න කැමති, මමත් මේ කලාව පිළිබඳ මේ විශිෂ්ට ප්‍රවීණයෙක් නෙමේ. මමත් තාම ඕගොල්ලෝ වගේම මේ කලාවට සම්බන්ධ වෙලා වැඩි කාලයක් නැහැ. අවුරුදු දැන් මගේ මේ පිටිපස්සෙන් තියෙන නිර්මාණ ගොඩක් කලාවට තාම හොඳ බොන්සයි නිර්මාණයක තත්ත්වේ නැහැ. මොකද අවුරුදු දෙකක් නැත්තම් තුනක් වගේ කාලයක් ඇතුළත අපි මම පටන් ගත්ත ගස් කීපයක් තමයි මා ගව දැනට තියෙන්නේ. අපි ඉතින් ඒවයින් කීපයක් මෙතන සූදානම් කරගත්ත ඔගලන්ට පෙන්නන්න. අපි මුලින්ම බලමු මම කියවිතා කුඩා ප්‍රමාණයේ බොන්සයි නිර්මාණයක් අපිට කරන්න පුළුවන්. මේක ඇත්තරම මේ ඉද්ද ගහක්. එතකොට ඉද්ද ගහක් ඉතා කුඩා ප්‍රමාණයේ, මේකේ මල් පිපෙනවා. මේ ආකාරයේ ඉතා කුඩා බඳුනකට අපිට යොදා ගන්න පුළුවන්. අද මට උදව්කාරයෙක් ඉන්න අපේ පුතා. بس මට ඔයගලන්ට පෙන්නන්න ඕනි. මේකත් දැන් අවුරුදු දෙකමාරක විතර කලින් මම පටන් ගත්ත නිර්මාණයක්. මේ ළඟදි තමයි මේ දැන් මාස දෙකකට විතර කලින් තමයි මම මේක බොන්සයි බඳුනකට යොමු කළේ. ඊට කලින් මම කඳ මහත් කරගන්න මේක බිම හිටවලා ක්‍රමානුකූල කප්පාදුවකින් පස්සේ බොන්සයි බඳුනකට යොමු කරගත්ත නිර්මාණයක්. තාමත් මේකේ වැඩ අවසන් නැහැ. ඇත්තරම දීර්ඝ කාලයක් ගත වෙනවා මේකේ වැඩ ඉවර කරගන්න. මම ඔයගලන්ට ගියස කලින් වතාවේ කිව්වා අර පැන්ඩා ෆිකස් කියන එක. මේ වගේ විදේශීය වලින් හඳුනලා දීපු ෆිකස් වර්ග, නුග වර්ග අපිට ලංකාවේ පැලතවන් වල ගොඩක් දකින්න පුළුවන්. මේවා ඉතා පහසුවෙන් බොන්සයි නිර්මාණ බවට පත් කරගන්න පුළුවන්. මොකද මේගොල්ලෝ හරි ඉක්මනට වැඩෙනවා. අනිත් එක අපිට ෆ්ලෙක්සිබල්, අපි වගේ නිර්මාණ ආරම්භ කරන්න මේ කලාවට ආධුනිකයන්ට ඉතා පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්. මොකද මේ තරමක් කුරුෂාක් විදිහට වවා ගන්න ලෙහෙසි සහ ඉක්මනින් වැඩෙන නිසා කඳ මහත් කරගන්න හරි පහසුයි. දැන් මේකත් අවුරුදු මේක මම පටන් ගත්තේ 2019 දැන් 2021 කියන්නේ අවුරුදු දෙකක් නිසා විශේෂ ඉල්ලීමක් කරනවා නේ. මේවා නිදහස් පරිසරයට මුදා හරින්න එපා. සමහර විට අපිට ඉදිරියේදී ආක්‍රමණික ශාකයක් බවට පත් වෙන්නත් පුළුවන්. මේ වගේ ශාක අපි නිදහස් ස්වභාවික පරිසරයට නිදහස් කළොත් ඒක නිසා ප්‍රවේශම් වෙන්න මේ වගේ අතුරුකිලි ඉතා ඉක්මනින් ඉතා ක්ෂණිකයෙන් පැලවෙන නිසා කල්පනාකාරීව පරිසරයට බැහැර කරනවා.
මේකත් ඒ වගේ විදේශීය ශාකයක් ගොඩක් ගොඩක් වෙලාට ගංගවැරැල්ල නැත්නම් වලස්සැඳිරිය ශාක කුලයට හා සමාන එකක් ඉතා පහසුවෙන් පැල කරගන්න පුළුවන් සහ ඉතා පහසුවෙන් අපිට ඕනි විදිහට මේක හැඩගස්වන්න පුළුවන් කම්බිය දීමක් වගේ අපිට ඕනි හැඩයකට මේක නිර්මාණය කරගන්න පහසු මම ප්‍රමාණිකුල ඊට වඩා තරමක් විශාල නිර්මාණයක් මම දැන්ට කරගෙන යන මේක අතරම වනාන්තරවල තියෙන චූටි පැලැටියක් යුජිනියා අය ඔයගොල්ලෝ දන්න මොනවාද කරාබු නැටි කුලේ ශාකයක් ඉතින් මේකට ඇත්තටම අවුරුදු 3ක් විතර වයසයි දැන් මේකත් පත්‍ර ඉතා සිහින් නිසා ඇත්තටම මේක තව පත්‍ර සිහින් කරගන්න අවශ්‍යයි නමුත් මේකේ අතුබෙදීම් රටාව සහ පත්‍රයේ හැඩයට මම ආස නිසා මම මේක එකතු කරගත්ත මගේ නිර්මාණ අතරට ඊට පස්සේ මම පෙන්වන්නේ ඇත්තටම මේ ලංකාවේ වලස්සැඳිරිය නැත්තම් ගංගවැරැල්ල කියලා වලින් ඇත්තටම මේක තාම තියෙන මේ පරණ කිරිහට්ටි එක. ඉතින් අපේ ආධුනිකය විදිහට අපිට මේ විශාල මුදලක් වැය කරන්න නැති ඇත්තටම බොන්සයි බඳුනක් අපි ආනයනය කරපු බොන්සයි බඳුරකට යන තරමක් මිල අධිකයි. පහසුවෙන් මේ පැතලි භාජන කිරිහට්ටි වගේ පැතලි භාජනයකට යොමු කරලා අපිට පැලේ හැඩගස්ස ගන්න පුළුවන්. දැන් මම අපි කලින් සතියේ සාකච්ඡාවේදී කතා කළා අපි බොන්සායි බඳුනකට පැලේ යොමු කරන්න ඕනේ ඒකේ අවසන් අධීරයේදී. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන නිර්මාණය ලබා ගත්තට පස්සේ තමයි මේක හොඳ බොන්සායි බඳුනකට යොමු කරන්න ඕනේ. එතකන් අපි කරන්න ඕනේ මේක ඉතා විශාල බඳුනක එහෙම නැත්නම් බිම හිටවලා තියලා මේක කඳ අපිට අවශ්‍ය විදිහට මහත් කරගන්න. මෙතෙන්දී මම පොඩි ඩැමේජ් එකක් උත් කළා මේක පරණ ස්වභාවයක් ගන්න. මේ වගේ අපිට අවශ්‍ය කරන මූලික හැඩතල දියුණු කිරීමකින් පස්සේ තමයි අපි බොන්සායි බඳුන යොමු කරගන්න ඕනේ. මේක මේකත් ඇත්තරම පහතරට වැසිවනාන්තරවල තියෙන ශාකයක් මේකෙදී මම උත්සාහ කළා ප්‍රධාන කඳවල් තුනක් තියෙනවා සහ මේක තරමක් දිරා ගියපු මුල් පද්ධතියක් දෙන්න මම උත්සාහ කළා ඒකට තරමක් කාලය ඇත්තරම මේකත් 2019 පටන් ගත්ත නිර්මාණයක් මේ වෙද්දී මම දැන් සතියකට කලින් දැන් මා මේ බොන්සයි බඳුනකට එතකොට මේ වගේ නිර්මාණයේ මූලිකව කරගෙන ඊට පස්සේ තමයි අපි බඳුනකට යොමු කරගන්න ඕනේ මෙන්න මේක මම හිතන්නේ මාව ඔයාලට ඇහෙනවා ඇති කියලා මේක වයිටියා ඇංගුස්ටි ෆෝලියා කියලා ඔය වියලි කලාපයේ අපි මොනවාද ගල් මතු පිට පරිසර පද්ධති වල තියෙන ගහක් ඇත්තටම මම මේක නිර්මාණය කරගෙන යන්නේ මේ වගේ කැස්කේඩින් ඉෆෙක්ට් එක පෙන්වන්න පුළුවන් විදිහ නිර්මාණයක් විදිහට මේකදී මේ අතු බැඳීම මගින් මට අවශ්‍ය විදිහට මම මේක අර කන්දක නැත්තම් ඉවුරක පල්ලෙහා පැත්තට හැරිලා හැදෙන ශාකයක් විදිහට හැඩගස්ස ගන්න මූලික කටයුතු කරලා තියෙනවා. දැන් මේකට ගැළපෙන බඳුනක් සොයාගත්තාම අපිට පුළුවන් මේක ඉතා සුදුසු ආකාරයේ නිර්මාණයක් බවට පත් කරගන්න. මෙන්න මේ නිර්මාණය ගත්තොත් ඇත්තරම මේක මම මේකේ වයස දැනට අවුරුදු 2006 පටන් ගත්ත එකක්. ඇත්තරම මම මුල් කාලේ කියන්නේ මේ නිර්මාණය පටන් ගන්නකොට මම බොන්සායි ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ කියන්නේ මම කොහෙන්වත් ඉගෙනගෙනවත් එහෙමත් නැත්නම් සොයන් අධ්‍යයනයක් තුළින්වත් මම
හැදෑරීමක් කරලා තිබුණේ ඔහේ නිකන් ආසාවට පටන් ගත්ත නිර්මාණයක් ඒක නිසා නමුත් අර මේක මම ඔයාලට කියවපු බොන්සයි ගහක බොන්සයි කලාත්මක නිර්මාණයක තියෙන්න ඕනි මූලික ලක්ෂණ අර මම ඔයගලන්ට පැහැදිලි කළා කේතු ආකාර ක්‍රවුන් එකක් තියෙන්න ඕනි කියලා නමුත් මට තාම ඒක ගන්න බැරි රැතින මොකද මගේ මූලික අවදී මට ඒ කියන්නේ ඉතර පැහැදිලි දැනීමක් තිබුණ නැති නිසා මේ එක ළඟ අතු බෙදිලා තියෙනවා එතකොට මේකත් එකම ස්ථානයකින් අතු දෙකක් නොබෙදීමත් ඉතා වැදගත් ලක්ෂණයක් වෙනවා බොන්සයි නිර්මාණයක් සඳහා විමර්ශ මං හිතන්නේ මාව වැහෙනවා කියලා මෙතෙන්දී මම මේ නිර්මාණයෙන් මතු කරන්න මේ ඉහළට නිරූපණය වෙන ආකාරයේ මූල පද්ධතියක් නිර්මාණය කරගන්න තමයි මේ නිර්මාණයේ මගේ මූලික අවශ්‍යතාවය වුණේ සහ අර පරණ ස්වභාවය ගහේ වයස ගැන මං හිතන්නේ හැඟීමක් එනවා මේ නිර්මාණය දිහා බලනකොට තව මට මේක හැඩගස්සන්න තියෙනවා මේ ක්‍රවුන් එකේ හැඩේ ලබාගෙන ඉදිරියට මට කරන්න තියෙන්නේ මේ ක්‍රවුන් එක නිවැරදි විදිහට නිර්මාණය කර ගැනීම තමයි ඔයතර ඔයාලට පේන ඇති මේ නිර්මාණය මේක වීර ගහක් මේ වීර ගහටත් දැන් වෙන්නේ හරියටම අවුරුදු එකහමාරක් අවුරුදු දෙකහමාරක් වගේ වෙනවා ඉතින් මම දැන් ඊගාවට මේක මෙතනින් කපන්න යන්නේ මොකද කඳ ලොකුවට හදාගන්න ඕන නිසා මම දැන්ට මේක මෙහෙම ඉහළට වැදින්න ඇරලා තියෙනවා ෆෝමල් අප්‍රයිට් නැත්නම් අර අපි කිව්ව ඍජු ආකාරයට නිර්මාණය කරන්න අපේක්ෂා කරන ගහක් තමයි මේක මම පෙන්වන්න උත්සාහ කළේ ඇත්තටම අපේ මම ඉන්නේ අපේ පැත්තේ ගොඩක් වහින නිසා මේ හැම ගහකම කඳින් පවා හොඳට පාසි එක තැනකට හඳුන්වලා දීපුවාම ඉතා පාසුවේ පාසි අපිට වවා ගන්න පුළුවන් අපිට මේ දක්වා දැන් මම පෙන්නපු නිදර්ශක ඇත්තටම මේ හොඳම මට්ටමේ බොන්සයි නිර්මාණ නෙමෙයි නමුත් බොන්සයි විදියට හැඩගස්සන්න කරගෙන යන නිර්මාණ කීපයක් තමයි පෙන්නුවේ මොන හරි අපිට ගැටලුවක් තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන් ඇත්තනම් මේ මාසතුව තියෙන මේ තවත් මං ආස කරන නිර්මාණයක් තමයි මේක මේක හරියට මම පටන් ගත්තේ 2006 අවුරුද්දේ චූටි පැලයක් මම පොළොන්නරුව පැත්තේ ක්ෂේත්‍ර රාජකාරියකට ගිය වෙලාවේ අරගෙන ආව පැලයක් ඩයිස්පයිරස් ෆෙරේයා කියලා කළුවර කුලේ ශාකයක් ඉතින් මේක අර ඉහළට මතුවෙච්ච මුල් පද්ධතියක් තියෙන ආකාරයට තමයි නිර්මාණය කරගන්න මට ඌමනාව තිබ්බේ මේ වෙද්දි 2006 කියන්නේ අපිට අවුරුදු 15ක්ම වෙනවා මේ කළුවර ගහට ඉතින් වියලි කලාපේ ඉන්න අපේ රසිකයෝ ඉන්නව නම් ඒගොල්ලන්ට හොඳ නිර්මාණ කරන්න පුළුවන් කළුවර කුලේ ශාක හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කළුවර කුලේ ශාක ඉතා ඒගොල්ලන්ගේ වර්ධනය ඉතා සීමාකාරී ඒ කියන්නේ ඒගොල්ලෝ වර්ධනය වෙන්නේ හරි හිමි අපිට ඉතින් අර ඉවසීම ප්‍රගුණ කරන්න හොඳයි තව එකක් තියෙනවා ඩයිස්පයිරල්ස් ඉමිනියුලිෆෝමිස් කියලා කියන්නේ මීට වඩා කුඩා කොළ තියෙන පැලැටියක් තියෙන පුතරත්වන තියෙන පොඩි කොළ තියෙන චූටි පෝච්චි අරගෙන මේකත් එක කළුවර වර්ගයක් එතකොට තව කළුවර වර්ගයක් මම පෙන්නන්නම් ඒකත් මම 2020 වියල් කලාපේ ක්ෂේත්‍ර වැඩකට ගියපු වෙලාවේ පැලයක් ගෙනාව එකක් මෙන්න මේක මේකත් කළුවර වර්ගයක් ඉතා සිහින් කොළ තියෙන කළුවර විශේෂයක් ඩයිස්පයිරස් මේවා හේන් වල හැම හේන් වල ගිනි තියපු තැන් වල පවා ඒවා වර්ෂාවත් එක්ක හොඳට මුල් ඇදිලා පැලවෙන එකක්
මේකත් මම ඒ වගේ හේනකින් ගත්ත චූටි පැලයක් මේ වෙද්දී හොඳට ඇදිලා තියෙනවා කඳ මහත් වෙලා මේ වගේ තාම මේකේ කඳ මට අවශ්‍ය මට්ටමට ඇවිත් නැහැ එතකම් මම මේ සාමාන්‍ය මල් පෝච්චයක හිටවලා තියෙන්නේ මේකත් ඉතා සුදුසුයි කියලා මට හිතෙනවා මේ බොන්සයි නිර්මාණ කිරීම සඳහා ඔයගලන්ට පේන ඇති මේ කොළේ ප්‍රමාණය ඉතා සිහින් කොළයක් තමයි තියෙන්නේ ඔක්කේ තියෙන කළුවර ගහ බොහොම ස්තුතියි හොඳ කන්ස්ට්‍රක්ටිව් කමෙන්ට් එකකුත් තියෙනවා කළුවර ගහ තනි ගහක් විදිහට ඉදිරියට ගෙනියන්න කියලා බොහොම ස්තුතියි අපිට කතා කරන්න දෙයක් නැත්නම් අපි බලමු මේ මම එදා කිව්ව විදිහට ඔයගොල්ලෝ පැලයක් සූදානම් කරගෙන ඉන්නවා නම් සහ බඳුනක් සූදානම් කරගෙන ඉන්නවා නම් අපි බලමු කොහොමද මේ පැලයක් බඳුනකට යොමු කරගන්නේ කියලා මම ඇත්තටම පාසි ටිකක් ලෑස්ති කරගත්තා මම ඇහෙනවද ඔව් සර් ඇහෙනවා ඇත්තටම මාගාවත් මේ දැනට මේ ඉතා වටිනා නැත්තම් හැම උපකරණයක්ම මාගාව නැහැ මාගාව තියෙන ඉතා සීමිත උපකරණ සංඛ්‍යාවක් මේ වගේ පොඩි මුල්ලුවක් තියෙනවා මේ වගේ පොඩි කතුරක් තියෙනවා සෙකට එකක් තියෙනවා මේ වගේ වය කට එකක් අඬුවක් පාවිච්චි කරනවා පොඩි කීයටකුත් සමහර විට ඕනි වෙයි කියලා හිතලා මම ඒකත් ලෑස්ති කරගත්තා මම කිව්වා ඔයාලට පුළුවන් නම් තඹ කම්බි කීපයක් ලෑස්ති කරගන්න කියලා මේ මම තඹ කම්බි කීපයක් ලෑස්ති කරගත්තා මේක තමයි මම තෝරගත්ත බඳුන ඇත්තට මේ 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 අවට මේ ඔයාලා මම හිතනවා ලෑස්ති කරගෙන ඇති කියලා පස් ඔයගලගේ නිර්මාණය කරගෙන යන්න මම තෝරගත්තේ අද මේ මෙන්න මේ ගංගවරැල්ල නැත්නම් වලස් ඇදිරි කියන ගහ මේක ඇත්තටම මම ගිය අවුරුද්දේ මේ බිම හිටවල තිබිලා මේ අද දැන් පැයකට විතර කලින් ගලව ගත්තා අපි බලමු දැන් මේකේ මම ඔයගලන්ට ගිය සතියේ කලින් වතාවේ කතා කරපු විදිහට අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ ගහ ගත්තාම මේ පැලේ ශාකේ ගත්තාම මේකේ බොන්සයි නිර්මාණයේ කළාට පස්සේ නැත්තම් නිර්මාණයේ අපිට රස විඳින්න පුළුවන් ඉදිරි පෙනුම මොකක්ද කියලා. එතකොට ඉදිරි පෙනුම අපි මේක කරකවලා බලන්න ඕනි මොන පැත්තටද මේකේ වඩා ආකර්ෂණීය පෙනුමක් තියෙන්නේ කියලා. එතකොට මම හිතනවා මම කැමති මෙන්න මේ ඔගලන්ට දැන් පෙන්වන ඉදිරිපස පෙනුමට කියලා. මේ ඉදිරිපස පෙනුමට මම කැමති. මම හිතනවා දැන් මේ ගහ ඔගලන් පේනවා මෙතනින් පොඩ්ඩක් නැමිලා තියෙනවා. මේක ආපහු මෙතනිනුත් නැමිලා තියෙනවා. එතකොට අපිට මේක පුළුවන් ස්ලාන්ටි නැත්නම් එල ගහක් ආකාරයට නිර්මාණය කරගන්න. අපි හිතුවොත් එහෙම මම හිතනවා මට මෙන්න මේ වගේ නිර්මාණයක් කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් මෙතෙන්දී අර කියපු මූලික ලක්ෂණ ටික අපි ඔළුවේ තියාගන්න ඕනේ. ඒ කියන්නේ කඳේ ටේපරින් එක. පොලි පටන් ගන්නකොට ඉත මහතට තිබිලා අග්ගිසර යද්දි ගහ සිහින් වෙන්න ඕනි.
ගසේ පළමු කියන්නේ පාදස්තයට ආසන්නයෙන් තියෙන branches නැත්නම් අපි කියන මේ ශාඛා අතු තරමක් පුළුල්ව පැතිරෙන්න ඕනේ. එතකොට ඉහළට යද්දී ඒක ක්‍රමිකව සිහින් වෙන්න ඕනි. ඊට පස්සේ ගහේ ඉහළ කෙළවර සාමාන්‍ය පැතලි වෙන්න. සා මේක අපි සමස්තයක් විදියට ගත්තොත් ගහේ ක්‍රවුන් එක ත්‍රිකෝණාකාර හැඩයක් තියෙන්න ඕන. මෙන්න මේ කියන ලක්ෂණ ටික අපි හිතාගෙන මම හිතනවා දැන් මමත් ඇත්තටම නොකරපු දෙයක් මුල් කාලේ අපි ගහ අවසානයේදී අපේ නිර්මාණයේ අවසානයේදී අපි මොන ආකාරයටද දකින්න කැමති කියන එක අපි හිතාගත්තොත් මොන මොන නිර්මාණයක් විදිහටද දකින්න කැමති කියලා අපි ඇඳගත්තොත් මෙන්න මේ වගේ නැත්නම් අපි ඇත්තටම ඔළුවේවත් අපි මනසේවත් මේක ඇඳගත්තොත් අර ගහ අපි නිතරම කප්පාදු කරනකොට මුල් කප්පාදු කරනකොට අතු කප්පාදු කරනකොට අපේ මූලික හැඩය වෙනස් නොවි අපිට පවත්වාගෙන යන්න පුළුවන්. ඊට අමතරව ඕගලන්ට පුළුවන් නම් මේක පටන් ගත්ත දිනය ශාකයේ විශේෂය මොකද්ද ඒ වගේ ලක්ෂණ ටිකත් සටහන් කරගෙන ඉදිරියට යන්න නම් යනවා නම් හොඳයි කියලා තමයි මගේ අදහස. දැන් බලමු මේ මේ පැලය බඳුනට යොමු කරන්නේ කොහොමද කියලා. මේ අනවශ්‍ය පස් ටික අපි අයින් කරගමු. මේක මුල් ටික පාදගමු. බය වෙන්න එපා, සාමාන්‍ය ගස් මැරෙන්නේ නැහැ අපි මේ මුල් වලට හානි කළා කියලා. නමුත් පරිස්සම් වෙන්න ඕනි. ගහේ සාමාන්‍යයෙන් මුල් වලින් තුනෙන් එකක්වත් තියාගන්න. ඇත්තටම මේක මම අත්තක් හිටවපු එකක් නිසා මේකේ මුදුන් මුලක් නැහැ. අපි දැන් අනවශ්‍ය දැන් මේ මේ වගේ මම ඔයගලන්ට මතක් කළා ගිය අපේ කලින් කතා බහේදී මේ තන්තු මුල් තමයි අපිට වඩා වැදගත් වෙන්නේ බොන්සයි නිර්මාණවල. මෙන්න මේකේ තන්තු මුල් අපිට වැදගත්. එතකොට අපි තන්තු මුල් ටික ඉතුරු කරගෙන මේ ප්‍රධාන මුල් ටික අපි අයින් කරගමු. ටිකක් විශාල මුලක් තියෙනවා. ටිකක් කපන්න තමයි මගේ සෙකට එකෙන්. දැන් අර මම මුලින් හිතාගත්ත විදිහට පළවෙනි අත්ත අපි දකුණු පැත්තෙන් පටන් ගන්න අත්තක් තිබුණොත් දෙවෙනි අත්ත වම් පැත්තෙන් තියෙන්න ඕනි. ඊගාවත්ත තියෙන්න ඕනි පිටිපසින්.
මම හිතනවා මෙන්න මේ අත් ඉවත් කළොත් හොඳයි කියලා. මේ වගේ ඊට පස්සේ අනවශ්‍ය අතු ටික අයින් කරලා ගහේ කඳ පාද ගන්න. අනිත් වැදගත් දේ තමයි අපි දැන් මම තෝරගත්තේ මෙන්න මේ පැත්ත තමයි ගහේ ඉදිරිපස පෙනුම කියලා. එතකොට ඉදිරිපස පෙනුමේ තියෙන අතු අයින් කරගන්න ඕනේ. මොකද අපි ඒ කියන්නේ අපි ගහේ කඳ අපිට පේන්න ඕනේ. අපේ ඉදිරිපස පෙනුමේ ගහේ කඳ පේන්න ඕනේ. කොහොමදනවා මෙන්න මේ අත්ත ඉතනින් කැපුවොත් හොඳයි වගේ. අර මූලික නියමයන් ටික මතක තියාගන්න. ගහේ එකම තැනකින් අතු දෙකක් දෙපසට විහිදෙන්නේ නැති වෙන්න අපි තෝරගන්න වෙනවා. ඒකත් මට හිතෙන්නේ මේ අත්තත් අයින් කරන්න වෙනවා. දැන් අපි බලමු. දැන් මේක බඳුනට යොමු කරන්න කලින් අපිට වය කරගන්න නැත්නම් කම්බි වලින් අපිට බැඳ ගන්න පුළුවන් නම් ඒක තරමක් ඒ කියන්නේ පහසුයි. බඳුනට අපි යොමු කළාට පස්සේ අපිට ඕනි කරන ටෙන්ෂන් එක නැත්නම් අපි කියනවා ආතතිය මේ අතු වලට දෙන්න අමාරුයි. අපි බඳුනට යොමු කරලා මේක වය කරන්න ගියොත් සර්. ඔව්. ඔක වටේට සර් පස් ඔතලා. ඔව්. ඔව් කියන්න. මේ ඉටි කවරයක් දාලා පස් ඔතලා මේ මුල් ගද්දින් මේ මුල් ගන්න පුළුවන්ද? පුළුවන්. හා සර් thank you. මම හිතන්නේ මම ගිය සතියේ කීපේ ආකාරයක් දෙන්නු අපිට ලේයර් කරන්න පුළුවන්. ප්‍රම මතක තියා ගන්න ඕනි ගහේ ශක්තිමත් තැනකින් තමයි අපි කම්බි බැඳීම පටන් ගන්න ඕනි. වෙනස් කරගන්න පුළුවන්. මේ කම්බි බැඳීමේදී ඒවා කොච්චර ළඟකින් වෙලන්න ඕනිද කියන එක, ඒ කියන්නේ
කම්බි මේ වගේ උතනකොට කොච්චර ළඟකින් ඒක උතන්න ඕනිද කියන එක තීරණය වෙනවා ගහේ මේ අත්තේ ප්‍රමාණය සහ කම්බියේ ඝනකම මත සහ අපිට නමන්න ඕනි ප්‍රමාණය මත. Sir. Oh. Sir, then okay. Then අපි කඳ දැන් ඔබ හිතුවට පස්සේ ඔගේ කඳේ වර්ධනය සිද්ධ වෙනව නේද? ඔව් කඳේ වර්ධනය සිද්ධ වෙනවා. එතකොට ගහ උස යන එක අපිට ඔතනින් වළක්වා ගන්න බලොන්ද කඳේ වර්ධනයත් එක්ක? ඒක තමයි අපි නිතරම කප්පාදු කරන්න ඕනේ. එතකොට කප්පාදු කරන්නේ නැහැ සර්. මම කියන්නේ මූලික අපි කඳ ප්‍රමාණය තියෙන කඳේ උස තියෙන්නේ. ඔව්. ඒක වර්ධනය වෙන්නත්ද? දැන් ඇත්තටම මේක වර්ධ කඳ වර්ධනය වෙනවා. නම් ඒකයි මම කියන්නේ දැන් අපි බොන්සයි බඳුනකට අපේ පැලේ යොමු කරන කලින් අපිට අවශ්‍ය ප්‍රමාණයට කඳ වර්ධනය කරගෙන ඊට පස්සේ තමයි අපි බොන්සයි බඳුනකට යොමු කරගන්න ඕනේ. එතකොට අපිට ඉතා පහසුයි. මොකද බොන්සයි බඳුනකට ගත්තට පස්සේ සීමාකාරී, ඒ කියන්නේ මෙයාට වැඩෙන්න අවශ්‍ය කරන සාධක බොහොම සීමාකාරී. විශේෂයෙන් පස් ප්‍රමාණය ඉතා සීමාකාරී. ඒ නිසා අපිට ඉතා පහසුවෙන් පුළුවන් මෙයාගේ උසයා යන එක නවත්ත ගන්න. Excuse me sir, sir මේ ඔගේ කම්බි බඳින්දි මොකක් හරි විශේෂ ක්‍රමවේදයක් තියෙනවද? ඇන්ගල් එකක් හරි එමු කොහොම හරි? ඇන්ගල් එක සාමාන්‍යයෙන් අංශක 45ක් තමයි අපි කම්බි බැඳීම කරන්න ඕනි. හැමතිස්සෙම ගහේ ශක්තිමත් තැනකින් තමයි, කියන්නේ ප්‍රධාන කඳෙන් තමයි අපි කම්බිය මූලිකවම පටන් ගන්න ඕනේ. කියන්නේ ශක්තිමත්ම තැනකින්. ගොඩක් වෙලාවට මේකේ විවිධාකාර රූල්ස් නැත්නම් අපි නීති රීති වගේ තියෙනවා. දැන් අතු දෙක ඔයගලන්ට දැක්කනම් මෙතෙන්. දැන් මේ අතු දෙකම මම එකම කම්බියෙන් තමයි ගත්තේ. ඒ කියන්නේ කම්බියේ මැද්ද ගහේ කඳට සම්බන්ධ කරලා ඉතිරි කොන් දෙක තමයි මේ අතු දෙකට මම දැන්. එතකොට අර අපිට ඕනි කරන පීඩනේ ගහට ලබා දෙන්න පුළුවන්. ඒක එක. අනිත් එක තමයි මේ කම්බි ඔතද්දි පුළුවන් තරම් අංශක 45 කෝණේ අංශක 45ක් වගේ වෙන ප්‍රමාණයට මේක ඔතන්න පුළුවන් නම් ඒක වඩා යෝග්‍යයි කියලා මේ ප්‍රවීණයෝ මේ බොන්සයි කලාවේ ප්‍රවීණයන්ගේ අදහස් වල තියෙනවා. ඒක ඇත්තරම මේ දැන් අපි මේ කලාවේ ආධුනිකය විදිහට ඉදිරියට යද්දි මේක ගැන තේරෙයි. නමුත් මුල් නිර්මාණ වලට වැඩි එච්චර හිතන්නේ නැතුව අපි මේ නිර්මාණය පටන් ගමු. ලැබෙන අත්දැකීම් එක්ක ඕගලන්ට තීරණය කරන්න පුළුවන් වෙයි මේ මොන වගේ නීති රීතිද අනුගමනය කරන්න ඕනි කියලා. සර් මේ excuse me sir. ඔව්. කියන්න. මේ ගංගවරල්ල පැලයට කම්බි දාලා තියෙනවා. හොඳයිද? ආ පුතා ඔයාගේ එක මට මං හිතන්නේ ආපහු පෙන්නන්න පුළුවන්ද? මං හිතන්නේ වගාව බොහොම ලස්සන නිර්මාණ තියෙනවා කියලා. Thank you sir. ලස්සන නිර්මාණ තියෙනවා. මං හිතන්නේ මම මේ කතා කරන්නේ බොහොම මේ ආධුනික මට්ටමේ. අපි කියන්නේ මේකට අපි මේ කලාවට අත්පොත් තියෙන අයට තමයි මම ඇත්තට මේ ඉතා සරලව ඉතා කුඩා, ඒ කියන්නේ අපි කියනවා ප්‍රාථමික මට්ටමේ නීති රීති ටිකක් මම මේ ඉදිරිපත් කරන්නේ. බොහොම ස්තුතියි පුතා ඔයාගේ නිර්මාණ අපිත් එක්ක මේ ෂෙයා කරගත්තට. Thank you sir. මම දිගට
සර් මේ කොහොම අත නමත් දිස්ස වැරදිලා හරි අත්තක් අර කැඩෙනවා වගේ මොකද අපි අතින් ගස් මැරෙනවා අපි කරන සමහර රිපෝටින් නැත්තම් අතු ප්‍රූන් කරද්දි වගේ අපි කරන මේ කැපීම් කැටීම් නිසා සමහර වෙලාවට ශාක වලට මේක දරා ගන්න බැරි වෙලා මැරෙන අවස්ථා තියෙනවා ඒක නිසා අපි වඩා හොඳයි පැල තවනකු නඩත්තු කරගෙනම අපි මේ ගමන යන්න පුළුවන් නේද සර් මම කලින් අර පැකට් දානවා කිව්වේ මේ මේ මේකට සර් රයිට් රයිට් ඔව් ඔයාලේ ඒ කියන්නේ අපි ඕකට සිංහලෙන් කියන වායව අතු බැඳීම කියලා ඔය අතු බැඳීමේ ප්‍රතික්‍රමයක් තමයි වකලා තියෙන්නේ එතනින් මුල් අද්ද ගන්න පුළුවන් එතන ෆිකස් බෙන්ගාලෙන්සිස් මහනුග මහනුග ශාකයක් තමයි අපෙන්නන්නේ නේද සර් එක්ස්කියුස් මී ඔව් සර් දැන් අපි දැන් ඔහොම කම්බි දාලා දැන් ඔහොම කපනවානේ ඔව් පළවෙනි පාරට කපනකොට මේ ප්‍රමාණයක් තියෙනවද අත්තක් මේ තරම් දුරට කපන්න ඕනි නෑ මූලික ඔව් මුලින් මම අර ඇඳපු කෙටි රූප සටහනට අපහු ගියොත් එහෙම අපේ අවසාන ඔව් සර් කියන්න අපේ අවසාන නිර්මාණය අපි දකින්න කැමති කොහොමද කියන මට්ටමන ඒ කියන්නේ අර මූලික නීතිය තමයි කඳේ පාදස්තයෙන් පටන් ගන්න අතු වඩා පුළුල්ව පැතිරෙන්න ඕන. හා කඳේ ඉහළට යද්දි ඒවා පහළ අතු වලට සාපේක්ෂව කෙටි වෙන්න ඕන. කෙටි වෙන්න. ඔව් මුළු ගහම බැලන්ස් එක කියන්නේ ඕවර්ඕල් බැලන්ස් එක ගත්තොත් මේ වගේ ත්‍රිකෝණාකාර හැඩයක් එන්න ඕනි. කඳ ඉහළට යද්දි සිහින් වෙන්න ඕන. මෙන්න මේ කියන්නේ මූලික ලක්ෂණ එන විදිහට තමයි අපි මේ අතු කප්පාදුව කරගන්න ඕන. පැහැදිලිද? ඕකේ සර්. Thank you. පැහැදිලි. සර්. ඔව්. ඔය දැන් ඔය අපි දැන් ඔය බොන්සයි ඔය ශාකේ යට්ටම අතු දෙක තියෙන සර්. ඔව්. යට්ටම අතු දෙකේ ඕකේ දැන් අපි දෙවෙනි අධීරයේදී ඕකේ ආයේ මැදින් අතු බලාපොරොත්තු වෙනවද නැත්නම් ඔය දුර ප්‍රමාණයම තියාගන්න ඕනද? එතනම අපි මැදින් අතු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔව්. මේ මේක අවසාන එක ලිමිට්. දැන් මේ මේ අත්තේ මට ඕනේ තව මේ හරියෙන් බ්‍රාන්චස්. ඔව්. මේ මේ එන්නේ මේ වගේ තැඟලින් බ්‍රාන්චස් පටන් ගන්න. ඔව්. එතකොට සර් අයිනේ අතු ටික අපි කපනවාද ඔක දැන් ඕක දැන් තව කල්යද්දී ඔක අවසානයෙන් අතු වෙන්නේ. ඔව්. අපි ඒක ක්‍රමානුකූලව දැන් අපි මෙහෙම දාලා තියෙති මෙයා මෙහෙන් අලුත් අතුරු කිලි පටන් ගන්නවා. ඒකට අපිට අවශ්‍ය කරන අතුරු කිලි සංඛ්‍යාව අපි එනකම් මේක කප්පාදු කරගන්න වෙනවා අපිට. මොකද මේ අර අපි ප්‍රමුඛතාවයේ කියන සංසිද්ධිය අපි සාමාන්‍යයෙන් 6 වසර 7 වසර වගේ විද්‍යාව පාඩමේදී ඉගෙන ගන්නවනේ නේද? අපි අග්‍රස්තංකුරය හානිකලොත් එයා පාර්ශික අතු ඉතා විශාල සංඛ්‍යාවක් හදනවා අපි දැන් තේගස් කප්පාදුවේදී කරන්නේ අග්‍රස් ප්‍රමුඛතාවයේ නැති කරන්නේ. ඒකට මේකෙදිත් අපි ඒකම තමයි කරන්නේ අග්‍රස් ප්‍රමුඛතාවයේ නැති කිරීම තුලින් අපිට අවශ්‍ය කරන අතු අපිට සකසා ගන්න පුළුවන්. සෑහෙන කොටස් අඩු කරලා තියෙනවා. ඒකර මෙයා මේ ට්‍රාන්ස්පිරේෂන් උත්සේදනේ මෙයාට හානි වෙන්න පුළුවන් හැකියාව වැඩි. ඒක නිසා අනිවාර්යෙන් සතියක් දෙකක් විතර කාලයක්
තෙතමනේ සහිත සෙවන සහිත පරිසරයක තියලා තියන්න වෙනවා. සර් චුට්ටක් මයර මේ පස් මිශ්‍රණය හදාගන්න හැටි චුට්ටක් කියනවද සර්? ඒක ඇත්තටම මේ දැන් මූලික අධ්‍යයනයේදී අපි මේකට ආධුනිකයෝ විදිහට පස් මිශ්‍රණය විවිධාකාර පස් මිශ්‍රණ තියෙනවා ඇත්තටම. මෙතෙන්දී මූලික දේ තමයි බොන්සායි වලදී අපි හොඳ ජල වහනයක් තියෙන්න ඕන. ඒකට හොඳ ජල වහනයක් තියෙන කියන්නේ මැටි පස නැතුව අපි මතුපිට පස් කොටස් එකක් ගංගා වැලි එහෙම නැත්නම් ඔයගලන්ට ගංගා වැලි නැත්නම් විදුලේ අපිට වැලි ටිකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සියුම් වැලි නෙමෙයි ටිකක් රළු වැලි කොම්පෝස්ට් කොටසක් මේවා සමාන එකට එකට එක අනුපාතයෙන් මිශ්‍ර කරගන්න පුළුවන් මතුපිට පස් වැලි සහ කොම්පෝස්ට්. තව එක දෙයක් තමයි සිහින්ව ඒ කියන්නේ මිලිමීටර් භාගයකට වගේ ප්‍රමාණයේ කුඩු කරගන්න පුළුවන් නම් උලුකට කෑලි නැත්නම් ගඩොල් කෑලි තෙතමනේ තරමක් අඟුරු අඟුරු සහ උලුකට කෑලි සියුම්ම ඒ කියන්නේ පිටි වෙනකන් නෙමෙයි මම කියන්නේ අපිට අර අතට අහු වෙන ප්‍රමාණය කැට විදියට හදා ගන්න පුළුවන් නම් ඒක වඩා වැදගත් වෙනවා. පසේ වයනේ අපි කියනවා පසේ වයනේ කියලා. ඒ කියන්නේ සොයිල් ටෙක්ස්චර් එක හොඳ වෙන තරමට මේ අපේ බොන්සායි බඳුනේ පාංශු වාතයේ රඳවා ගන්න පුළුවන්. පාංශු වාතයේ රඳවා ගන්න පුළුවන් සහ පාංශු ජලය ඉතා ඉක්මනින් බැහැර කරන්න පුළුවන්. මොකද ලොකු ප්‍රශ්නයක් වෙනවා අපි හරියට ජල වහනයක් දුන්නේ නැත්නම් මේක මුල් කොණු වෙන්න බලනවා. ඒක නිසා හැමතිස්සෙම බලන්න ඕනේ පස ඉක්මනින් ඒ කියන්නේ ජලය වහනයක් හොඳ ජල වහනයක් තියෙන්න ඕනේ. හැබැයි අපි මතක තියාගන්න ඕනේ අඩුමතරමේ දවසට එක වතාවක් හෝ නැත්නම් අනිවාර්යෙන් දවසෙන් දෙවතාවක් වතුර යොදන එක ඉතා වැදගත්. Thank you sir. Excuse me sir. Oh. Sir මේ sir කියන දේට දැන් මේ මුලින් හිටවනකොට මේ අර උළු කැට කෑලි පොඩක් අර පොඩිවට කුඩු කඩාගෙන කියන්නේ මේ පාරිශුද්ධ මුල් වල ශොෂණය වැඩි කරන්න පුළුවන් ඒ හින්දා සර්. සහ ජලයේ රඳව ගන්නත් පුළුවන්. හරි සර්. හෙතමනේ අවශෝෂණය කරගන්න පුළුවන් අඟුරු කැට කෑලි සහ උළු කැට කෑලි නැත්නම් ගඩොල්. මම කියන්නේ ඒවා විතා විශාල ඒ කියන්නේ ඒවයි සයිස් එක මිලිමීටර් භාගයක් වගේ විතා කුඩා ප්‍රමාණවලට එන විදිහ. හරි සර් thank you. දැන් මම මේ කරන්නේ කම්බිය ආදානේ මෙයාව බඳුනට සවි කරගන්න එක. එතෙන්දි මේ අපි යොදා ගන්න කම්බිය බාහිරයට නොපෙනෙන ආකාරයට අපිට මේක හදා ගන්න පුළුවන් නම් ඒක අපේ නිර්මාණාත්මක අගේ වැඩි වෙනවා. සර් ඕකේ යටට පස් දාන්න අවශ්‍ය නැද්ද? යටට ඇත්තට පස් ටිකක් දාන්න ඕනේ. මොකද මේ එහෙම දැම්මත් හොඳයි. මේකෙදි මේ මුල තරමක් ගැඹුරට තියෙනවා. ඒක නිසා තව පස් දැම්මත් යටට මේක උස වැඩි වෙනවා මගේ බඳුනේ උසේ ප්‍රමාණය අනුව. Excuse me sir. ඔව්. සෝ මීඩියා එකක ගද්දින් විශේෂ ක්‍රමයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි මේ පොට් එකට ගද්දින් මට වෙලා තියෙන දේ තමයි පොට් ඉඳලා බොන්සයි පොට් එකකට ගද්දින් ටික කාලයක් ගද්දින් පැලේ මෙරලා යනවා. ඔකට ළම අවධානය දෙන්න ඕනේ. මේක සතියක් නැත්තම් දෙකක් විතර සිසිල් තෙතමනේ සහ මේ
සෙවන තියෙන ස්ථානයක තියලා තියන්න වෙනවා. මොකද එකපාරටම ඉරුවෙලියට නැත්තම් දැඩි කාලගුණයකට යා ලක්කල මැරෙන්න තියෙන හැකියාව වැඩි. ඔව්. එතකොට සර් ඔතන ඔතන මීඩියා එකස විශේෂම මීඩියා එකක් කියලා නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ නේද? මීඩියා එක අර මම කිව්ව මූලික ලක්ෂණ ටික තමයි තියෙන්නේ. विवेक रासायनिकोहर दालामोन वगे देवल दाल मम खंद विशेष पोषण है पोटक मार कर रिपोर्ट कर क्षणिक प्रतिफल पहले वर्धन रिपोर्ट करोर वर्ग दीयर पोहर हो कट पोहर मनोहर योदन वन इतना मेरे तीन है मुलू कपाधर सा රසායනික පොහොර වගේ වැටුනොත් එහෙම මේ ගහට සිද්ධ වෙන හානිය වැඩි. සර් excuse me. සර් දැන් අපි ගහ ට්‍රේන් කරගන්නේ වෙන පෝච්චි වල මල් පෝච්චි වගේ නේ මුලින් ට්‍රේන් කරගන්නේ. ඔව්. ඊට පස්සේ report කරනවනේ ඔය bonsai pot එකකට. ඔව්. ඒ දාද්දි එක කප්පාදු කරලාද නැත්නම් එහෙමම අපිට දාන්න පුළුවන්ද? ඒකදී අර ඔයා මුලින් හිතා ගන්න ඕනේ මොන නිර්මාණයේ කියන්නේ ඔයාගේ නිර්මාණයේ अवसान वशन दखिन्न बलापुर गति लक्षण गहेती वना कपाद प्रोन किरी दुलवा बोनसाई पट्टे हई मगिता मूल पद्धति अनिवार्य कपाण मुखद भीम लोकपोचन वना मुदूल सह तरम विशाल मूल विशाल प्रदेश के पैतिरला बोनसाई बंधुन ප්‍රමාණය අඩු නිසා අපිට මුල් පද්ධතිය අනිවාර්යෙන් කප්පාදු කරන්න වෙනවා. ඔව් සර්. එතකොට අතු කප්පාදුවක් කලයි කියලා ගහ මැරීමට විශේෂ මේක වෙන්නේ නැද්ද එහෙම? නෑ මෙහෙමයි. මුල් කපනවා නම් අනිවාර්යෙන්ම ඊට ගැළපෙන ආකාරයෙන් අතු කපන්න සිද්ධ වෙනවා. මොකද දැන් ගහේ අපි මුල් කපනවා කියන්නේ එයාට ජලය අවශෝෂණය කරගන්න තියෙන හැකියාව අඩු කරනවා කියන එක. එතකොට ගහේ පත්‍ර ප්‍රමාණය වැඩිපුර තියෙනවා කියන්නේ ඒ කියන්නේ ගහේ පත්‍ර තියෙන ප්‍රමාණයට සාපේක්ෂව තමයි ගහ ස්වභාවික පරිසරයේදී මුල් හදාගෙන තියෙන්නේ. අපි මුල් අයින් කරනවා කියන්නේ පත්‍රත් අනිවාර්යයෙන්ම අයින් කරන්න වෙනවා. මොකද නැත්නම් උත්සේදනයේ මේ ජල හානිය වැඩි. එතකොට ඉතිරි වෙලා තියෙන මුල් ප්‍රමාණය මේ මදි වෙනවා ගහේ පත්‍ර වලට අවශ්‍ය කරන මේ අපි කියන ප්‍රබසන්ස්ලේෂන් ක්‍රියාවලියට අවශ්‍ය වෙන ජලය ප්‍රමාණය අවශෝෂණය කරගන්න මුල් පද්ධතිය මතයි. ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් අතු කප්පාදුව නැකරුවත් ඔයාට පුළුවන් එහෙමනම් මේ වගේ කොළ ටික අයින් කරන්න. දැන් ඔයා හිතනවා නම් අතු තියෙන අතු ටික කප්පාදු කරන්න අවශ්‍ය නැහැ කියලා. ඔයාට පුළුවන් මේ ගහේ කොළ අයින් කරන්න. ගහේ කොළ අයින් කිරීම තුලින් පුළුවන් शाख मेरे අපි අවධානය දෙන්න ඕනේ හැමතිස්සෙම යාට වතුර දාන්න සහ මේ එයා සෙවන සහිත පරිසරයක ටික කාලයක් රඳවලා තියලා එයාව මේ ස්වභාවික පරිසරයට නිරාවරණය කරන්න. හරි සර්. සර් ඔය වැඩේ මේ බොන්සයි එකද දොඹ වගේ ශාකත් අපිට ගන්න පුළුවන්ද? දොඹ. මෙහෙමයි. අපි සිහින් කොළ තියෙන ශාක විශේෂයක් තෝරගන්නවා නම් ඒක ඉතා ඉක්මනින් නිර්මාණයක් කරගන්න පුළුවන් දොඹ වගේ ශාකයක කොළ විශාල නිසා කොළ කුඩා කරගන්න තරමක් වැඩි කාලයක් ගත වෙනවා සර් ඔව් සර්
මේ සමහරක රිපෝට් කළාම කොළ කහපාට වෙලා මැරෙන්නේ කොළ කහපාට වෙන්නේ අනිවාර්යයෙන්ම නයිට්‍රජන් ඌනතාවයක් නිසා වෙන්න පුළුවන් ඔයාගේ මීඩියම් එකේ නයිට්‍රජන් කියන්නේ විශේෂයෙන්ම ශාකයකට නයිට්‍රජන් අවශ්‍යයි නයිට්‍රජන් නැති වුණාම කොළ කහපාට වෙනවා ඒක නයිට්‍රජන් අඩංගු පොරක් ඔයාට භාවිත කරන්න සිද්ධ වෙනවා Thank you, sir. Sir? ගොඩාක් පරණ නම් මල්පොච්චිය හිටවලා ඒ වතුර උරා ගන්නෙ නැහැ. ඒ කියන්නේ ශාකයක් හැමතිස්සෙම පොච්චියක තියෙනවා නම් ඉතා කුඩා මුල් විශාල සංඛ්‍යාවක් හදා ගන්නවා. ඒකෙන් අර කොම්පැක්ට් වෙනවා. අපි කියනවා මේ කොම්පැක්ට් වෙනවා කියන්නේ ඒ කියන්නේ බල්ක් ඩෙන්සිටි එක. ඒ කියන්නේ සොයිල් ටෙක්ස්චර් එක. පාංශු වයනය හැමතිස්සෙම මේ බොහොම තද ස්වභාවයක් ගන්නවා. එතකොට ඒකට අවශ්‍ය කරන පාංශු ජලය ලබා ගන්න අමාරුයි. රැඳෙන්නේ නැහැ වතුර දැම්මට. මතු පිටින් වතුර ටික මේ අපි දැන් මේකට වතුර දැම්මොත් එහෙනම් මතු පිටින් ගලාගෙන යනවා මිසක් පසට වතුර උරා ගන්නේ නැහැ. ඒක එකක්. අනිත් එක තමයි පාංශු වාතය රඳව ගන්නත් බැහැ. ඒ නිසා දැන් අපි ගහ නිරීක්ෂණය කරලා ඒ අනුව තමයි මේ රිපෝට් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න වෙන්නේ. ඒකට නියමිත කාලයක් කියන්න බෑ. හැබැයි හැමදෙස්සෙම වග බලා ගන්න ඕනේ රිපෝට් කරද්දී සාමාන්‍යයෙන් අපි අතු කපනකොට සාමාන්‍ය අප්‍රේල් මාසයේ වගේ මාසයකදී නම් සාමාන්‍ය අපි හිතන්න ගස්වල දළු දාන කාලයක් තියෙනවා. අන්න ඒ වගේ දැන් වියලි කලාපේ නම් සාමාන්‍යයෙන් ඊසාන තික මෝසම් සුලං වර්ෂා වෙන කාලය බලලා කෙටුවොත් එimhe ඒ ගහට හානි වෙන්න තියෙන හැකියාව අඩුයි. මම ඔයාලට පැහැදිලි උත්තරයක් දුන්නද කියලා දන්නේ නැහැ. ඔව් සර් පැහැදිලි. Thank you. මම හිතලා අපිට අන්තිමට මෙන්න මේ වගේ එකක් ආව. ඇත්තට මේක ඉතින් ඒ තාමත්ම ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ. කාලයත් එක්ක අපිට පුළුවන් මේක මීට වඩා ක්‍රමානුකූල වෙන විදිහට හැඩ ගස්වා ගන්න මේක නමුත් අර මූලික හැඩය මම හිතනවා දැන් තම තියෙනවා කියලා මේ ඉතුරු අතු ටික හැඩ ගස්ස ගන්න එක තමයි දැන් අපිට කරන්න තියෙන්නේ සර් ඔව් මේ අපිට දැන් ඔය කුමිසත්තුන්ගෙන් වගේ ආරක්ෂා කරගන්න මොනවද කරන්න පුළුවන් සර් දැන් මගේ ට්‍රේනින් ගස් ඔක්කොම වගේ සමහරක් වෙලාවට කූමි ඒ වගේ මකුළු වගේ ජාති සත්තු වෙනවා ඒකට කරන්න පුළුවන් දෙයක් තියෙනවා සර් සාමාන්‍යයෙන් රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්න පුළුවන් වේවාට හැමතිස්සෙම දැන් මම නම් කරන්නේ ඇත්තටම මේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ අතින් ඉවත් කරන එක නැත්තම් ඔය විශේෂයෙන්ම මේ කිරි තියෙන ශාක මොරේසියේ ෆැමිලි එකේ ඒ කියන්නේ නුග ඊට පස්සේ කොස් දෙල් වගේ ශාක වල අර මුල් වල කිරි තියෙනවා අන්න ඒ වගේ ශාක වලට නිතරම මේ කූඹි ඒගොල්ල කුඩිත්ත වගා කරනවා ගෙනල්ලා ඒක නිසා පොඩ්ඩක් හොඳට ඒක නිසා මේ නිතරම පරීක්ෂා කරලා අයින් කරන්න සර් සර් මේ සර් ඇහෙනවද ඔව් ඇහෙනවා සර් මේ බොන්සයි බඳුන් වල තියෙන්න ඕන ලක්ෂණ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද නමෙන් කියවෙන විදිහටම බොන්සයි බඳුන පැතලි වෙන්න ඕනේ ඒකට බොන්සයි කියන්නේ පැතලි බඳුනක වගා කරපු ශාකයක් බොන්සයි බඳුන පැතලි වෙන්න ඕනේ එතකොට ඒ අපි කතා කළා විවිධ හැඩතල තියෙනවා බොන්සයි ගස්වල. එතකොට මේ හැඩතලයට ගැළපෙන විදිහේ බොන්සයි පොට් එකක් තෝරා ගැනීම තමයි කරගන්න ඕනේ. ඔයාගේ ගොඩක් නිර්මාණ තියෙනවා වගේ නේද? බෝගස් වගේ කීපයක් ඇත්තරම තියෙනවා මේ මම මෙතන නිදර්ශක කීපයක් විතරයි පෙන්වුවේ
excuse me. අපි දැන් ඔය බොන්සයි ගහක් හදා ගන්නකොට උස ප්‍රමාණයක් තියෙනවද කොයි වගේ උසකින් නදව ගන්න ඕනද කියන එක? ඔව් මම ගියේ සතිය ඇත්තටම මේ ඒ වගේ විස්තර අපි කතා කළා. මම ආපහු කලින් සතියේ පාඩමට ගියොත් මම හිතන්නේ මගේ ස්ක්‍රීන් එක ඔයගලන්ට පේනවා කියලා. මෙන්න මේව තමයි ප්‍රමාණවල්. එතකොට මිනි බොන්සයි කියලා අර පුතෙක් පෙන්නන මිනි බොන්සයි වලට වැටෙනවා මෙන්න මේ වගේ නැත්නම් අපි පොප් බොන්සයි කියලාත් කියනවා. අඟල් 1ක වගේ ප්‍රමාණයේ, අඟල් 3ක, අඟල් 6ක, අඟල් 8ක වගේ ප්‍රමාණ වලින් ආවොත් අපිට ඒවා මිනි බොන්සයි කියලා හඳුන්වන්න පුළුවන්. හැබැයි අඟල් 16, අඟල් 24 ඒ වගේ ප්‍රමාණ වලට ගියොත් මේවා නම් කරන්නේ මධ්‍යම ප්‍රමාණයේ බොන්සයි නැත්නම් මධ්‍යම විශාල සහ විශාල බොන්සයි කියන කාණ්ඩවලට තමයි වැටෙන්නේ. විවිධ වර්ගීකරණ තියෙනවා. නමුත් බොන්සයි ගහක් සාමාන්‍යයෙන් මීටරයකට වඩා උස අඩු වෙන්න ඕනේ. ඒක තමයි නියමය. හරි. කුඩා බවට පත් කරපු ශාක නෙවෙයි. සාමාන්‍ය පරිසරයේ, ස්වභාවික පරිසරයේ සාමාන්‍ය ගස් විදියට හැදෙන ශාක අපි විවිධ ක්‍රම විශේෂයෙන්ම ප්‍රෝනින්, ඒ කියන්නේ අතු සහ මුල් කප්පාදුව සහ අපිට අපි ඒ ශාකයට යොදන පෝෂක ප්‍රමාණය විශේෂයෙන්ම පස් සහ අනෙකුත් අවශ්‍ය පෝෂක ප්‍රමාණ සීමා කිරීම තුළින් කුරු බවට පත් කිරීම තමයි බොන්සයි කලාවේදී කරන්නේ. එතකොට මිනි බොන්සයි වලට කියලා විශේෂයෙන් ශාක නැහැ. නමුත් අර මම මුලදී පෙන්නුවා වගේ පුතේ අර බොක්සර් වගේ කියන්නේ පැල ඇටි තියෙනවා. ඒවා මේ සාමාන්‍යයෙන් කුරු බවට පත් කරලා තියෙනවා. අන්න ඒවා යොදාගත්තොත් ඔය මිනි බොන්සයි හදාගන්න ලේසි. එතකොට ඔය බෝගන් විලා අර කෝප්ප කොළ කියන ඒවත් යොදා ගන්නවද ඔකට? ඔව් ඕනිම ශාකයක් යොදා ගන්න පුළුවන්. ඒකේ ප්‍රධාන මේ සංසිද්ධිය තමයි සිහින් කොළ තියෙන ශාක භාවිතා කරනවා නම් නිර්මාණය ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. දැන් කෝප්ප කොළ වගේ ගත්තොත් එහෙම ඒ කොළ වල ප්‍රමාණය ඉතා විශාලයි. ඉතින් වාට සෑහෙන කාලයක් යනවා මේ ඩොක්ටර් අපිට පුළුවන්ද ලැබෙන සතියේ කරන දවසක් දැනගන්න? ඒ එක්කම මට ඒ දවසට බෝ පැලයක් කරගන්න හැටි බලාගන්න පුළුවන්ද සර්? මෙහෙමයි මම හිතනවා අපි මේ වෙද්දි මූලික කරුණු සාකච්ඡා කරලා ඉවරයි කියලා. දැන් එක එක ශාකේ ශාකයට විවිධ ක්‍රමවේද නැහැ. එහෙම තියෙන්නත් පුළුවන් සමහරට. මම ප්‍රවීණෙක් නෙමෙයි. ඒ කියන්නේ මම මෙතෙන්දි උත්සාහ කළේ මේ කලාවට මේ නිකන් අත්පොත් තියෙන හැම අයට උදව්වක් විදිහට මේක ඔයගොල්ලොත් එක බෙදා ගන්න. එක එක ශාකේ ශාකේට එහෙම නැහැ. මම හිතන්නේ YouTube එකේ වීඩියෝස් බැලුවොත් එහෙම ඔයගලන්ට තියෙන විශිෂ්ට ශිල්පීන්ගේ නිර්මාණ ඒ කියන්නේ ලංකාවේත් සිංහලෙන් ඉදිරිපත් කරලා තියෙන ප්‍රවීණගේ වීඩියෝස් ඔයගලන්ට YouTube එකෙත් බලා ගන්න පුළුවන්. මං හිතන්නේ මේක තමයි අපි අවසාන වැඩසටහන. ඔව් පුතා. සර් අය වැඩසටහන් නැද්ද? නැහැ අපි මේක තමයි අවසාන වැඩසටහන. එතකොට අපි තියරි සෛද්ධාන්තික කරුණු කලින් සතියේ සාකච්ඡා කළා. මූලික වශයෙන් කොහොමද බොන්සයි පැලයක් නිර්මාණය කරගන්නේ කියන එක අපි අද ඩිමොන්ස්ට්‍රේට් කළා. අපි අද කරලා පෙන්නුවා. මම හිතන්නේ ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ අත්දැකීම් තුළින් මෙතනින් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. දැන් අපි මේ වැත්තරම ගිය සතියේ කතා කළා. දැන් බොන්සයි නිර්මාණයක අපි එක දකින්න කැමති පැත්ත තමයි ෆ්‍රන්ට් වියව් එක කියන්නේ. එතකොට ෆ්‍රන්ට් වියව් එකේදී ගහේ කඳ දකින්න එක වැදගත්. එතකොට ගහේ කඳ දැర్శණය වෙන විදියට පොඩ්ඩක් මතු කරගන්න එක වටිනවා. එතකොට දැන් මේ හැම නිර්මාණයකම ගහේ ප්‍රධාන කඳ යම් තාක් දුරකට දකින්න පුළුවන්. දැන් මේ නුග ගහේදී වුණත් ගහේ කඳ අපිට පැහැදිලිව පේනවා. මේක මේපල් ගහක්. මේක පයිනස් ගහක්. මේ පයිනස් ගහේදී දැන්
ගහේ ඉදිරියට අතු තිබුණාට දැන් අර ඉස්සෙල්ලා මන්ත්‍ය පෙන්වුව නිර්මාණයේ සයිප්‍රස් ගහේදී ඒ අත අයින් කරනවද කියලා තීරණය කරන්න වෙන්නේ ඔයා අන්තිමට කරන්න යන නිර්මාණයේ ඒ කියන්නේ අන්තිමේදී මේ නිර්මාණයේ දකින්න කැමති මොන ආකාරයකටද කියන එක. දැන් මේකෙදි උදාහරණයක් විදියට ගත්තොත් එහෙම මේ ඉස්සරහට අතු තියෙනවා. එතකොට හැබැයි මේ ප්‍රධාන කඳත් අපිට තරමක් දුරට දැర్శණය වෙනවා. මේකෙදිත් එහෙමයි. ප්‍රධාන කඳ අපිට හොඳින් දැర్శණය වෙනවා. මේකෙදිත් එහෙමයි. මේ අපේ ඉදිරියට අතු තියෙනවා. නමුත් ප්‍රධාන කඳ අපිට නරඹන්න පුළුවන්. आकार प्रधान खंदवाल बेदी प्रधान अतु की प्रधान खंदवाल की निर्माण रूट बोल कर लगाते रूट बोल ගෝණිය වගේ එක දැන් දිරලා තියෙන්නේ මම ඒක රූට් බෝල් එකකින් මම ගන්න ඕනද පොට් එක නැත්නම් අපහු රිපෝට් එකකින් ලොකු පොට් එකකට දාගෙන ගන්න එකද සුදුසු ඒක ඔයාගේ සාම්පලේ බලන්න නැතුව කියන්න අමාරුයි මම හිතන්නේ දැන් එකපාරටම දැන් කොච්චර විතර සාමාන්‍ය කිලෝ 50ක වගේ ගෝණියක ප්‍රමාණයද දැන් මුල් තියෙන්නේ සාමාන්‍ය නෑ ડોක්ටර් සාමාන්‍යයෙන් रासायनिक पोरयोजन रिपोर्ट कर मूल वर्धने पास देवे मूल वर्धने තනුක කරපු රසායනික ඒ කියන්නේ මං කියන්නේ සාන්ද්‍රණයේ අඩුවෙන් තමයි පාවිච්චි කරන්න වෙන්නේ මොකද ඒ කියන්නේ අපි සාමාන්‍ය මල් පෝච්ච එකට දාන ප්‍රමාණ යටත් වඩා බොහොම අඩු ප්‍රමාණයක් තමයි එක වතාවකදී භාවිත කරන්න සිද්ධ වෙන්නේ මොකද අපි ගොඩක් පොර සාන්ද්‍රණයේ වැඩි කළොත් ශාකයට විෂ වෙනවා මොකද එයාට උරා ගන්න උරා ගැනීම වැඩි වුණොත් එහෙම ඒක කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙලා ගහයික් වනි මැරෙන්න පුළුවන් විශේෂයෙන්ම මේ පත්‍ර මගින් උරා ගන්න පොහොර භාවිත කරන්න පුළුවන් නම් සුදුසුයි. ඒතකොට අපිට දිනපතා වතුර යදනකොට ස්ප්‍රේ කරලා ස්ප්‍රේ කෑන් එකකින් අපිට ස්ප්‍රේ කරලා ඒ විදිහට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ජපානි වගේ රටවල් වල ඒගොල්ලන්ගේ තියෙනවා පොඩි මම හිතන්නේ අපේ වෙලද පොලෙත් ඇති මට තාම හම්බ වෙලා නැහැ. පොඩි අපි කිව්වොත් පොඩි පුනීලයක් වගේ ෂේප් එකකට තියෙනවා මේ වගේ මෙහෙම රඳවන්න පුළුවන් බොන්සයි පොට් එකේ මේ වගේ ගහන්න පුළුවන් එතකොට අපි වතුර දානකොට මේ ඒකට තෙමින්න දාන්න පුළුවන් එහෙනම් නැත්නම් අර අපි කියන්නේ ටී බෑග්ස් තියෙනවනේ අපි අර උණු වතුර ඒවා ගන්න තියෙනවා ශ්‍රී ලංකාවේ දැනට මේ වගේ කීපයක් වඳුන මතුපිට දාලා තියෙනවා නම් අපි වතුර යොදනකොට දිය වෙලා යන ප්‍රමාණයෙන් ගහට හැමදාම පෝෂණය හම්බ වෙනවා සර් සියඹලා අතු බල කර හැකිද जपानी निर्माण
සමහර ෆොටෝග්‍රාෆ් ඇති මේ ඇපල් ගෙඩිත් තියෙනවා ඇපල් ශාක භාවිතා කරපු එක ඇපල් ගෙඩිත් අපිට දකින්න පුළුවන් අපිට ඕනිම ගහක් ඒ විදිහට හදාගන්න පුළුවන් ડોક્ટર තිලා මොකක් ප්‍රධාන කාමේ කියන්නේ කඳක වැවිලා තියෙන ඇටෑච් වෙලා තියෙන ගහක් ගලවලා ගන්නකොට කොහොමද අපි පරිස්සම ටික ගලවන්නේ දැන් මගේ තියෙනවා එක ගහක ඔය බෝ පැලයක් පැල වෙලා ඒක ගලවලා ගන්න නම් මොකද්ද මේ ක්‍රමය අපි මං හිතන්නේ එහෙම ගන්නව නම් එයාගේ මුල් විශේෂයෙන්ම මේ අර මම කියන්නේ ප්‍රධාන මුල් නෙමෙයි අපි කියන්නේ පාර්ශික මුල් තන්තුමය මුල් ටික තන්තුමය මුල් වැඩි ප්‍රමාණයක් ඉතුරු කරගන්න විදිහට අපිට ගලව ගන්න පුළුවන් නම් ගහ නොමැරි බේර ගන්න පුළුවන් සර් දැන් එහෙම ඒ වගේ අර මේ මිස් අහනවා වගේ එකක් ගලවලා දැන් අපි පොළවෙන් ගලවලා ගද්දි මුදුන් මුල කැඩුනොති එතකොට මොකද වෙන්නේ මුදුන් මුල කැඩුනට ප්‍රශ්නයක් වෙන්නේ මම අර කියන තන්තුමය මුල් ටික ඉතුරු කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඕනම ගහක සර් ඔව් හැබැයි ඒ ප්‍රමාණයට ඔයා මේ අයින් කරන්න ඕනේ මේ අතුහු කොළ මොකද උත්සවයේදී දැන් සර් අපේ ගෙදර තියෙනවා දැන් අර ඔය ෆාම්ස් ගස් වගේ දැන් අවුරුදු ගාණක් මං හිතන්නේ අවුරුදු 10ක් විතරයි ෆාම්ස් ගහට හැබැයි ඒක ලොකු වෙන්නේ නැහැ සාමාන්‍ය මේ මේ පොඩි ළමයේගේ උසකට තමයි තියෙන්නේ ඔව් එතකොට දැන් ඒක මම ගලවලා මේ පොට් එකකට දානවනะ ඒක එතකොට ඒක අර ප්‍රධාන මුල කැඩුනට කමක් නැහැ අපි අර මේ අනු මුල් ටික තමයි පරිස්සම් කරගන්න ඕන නේ දැන් ෆාම්ස් වල කොහොමඩක් මුදුන් මුලක් නැහැනේ තාල කුලේශාකයක් නේ එතකොට මේ ඒකේ මුදුන් මුලක් නැහැ තන්තුමය මුල් පද්ධතියක් තමයි තියෙන්නේ ඒක නිසා ඔය කියන විදිහට ඒක මැරෙන්නේ නැහැ දැන් ડોક્ટર රාජික අහන්නේ මෙන්න මේ වගේ ගහක් උඩ වැවිලා තියෙන එකක් ගලව. ඇත්තටම මම මේක අනුමත කරන්නේ නැහැ. ඒ කියන්නේ ස්වභාවික ඒ කියන්නේ මම කියන්නේ නැහැ ඔයගලගේ ගෙවත්ත තියෙනවා නම් ගලව ගන්න එපා කියලා. නමුත් ස්වභාවික පරිසරයේ ඒ කියන්නේ සංරක්ෂිත ප්‍රදේශවල තියෙනවා නම් ඒව ගලවන්න එපා කියන එක මතක් කරන්න ඕනේ ආයෙමත්. මම ගිය සතියේත් ඒක මතක් කළා. මෙන්න මේ වගේ ගලක් උඩ තියෙන එකක් ගලව ගන්නවා නම් ඇත්තටම මේ මම ඇත්තටම කලින් වතාව මේක එක්ස්ප්ලেইন කළෙත් නැහැ. මේ මොකද සමහර අය ස්වභාවික පරිසර පද්ධතින් වලට හානි කරන්න පුළුවන් නිසා. ඉතින් මෙතෙන්දී අපිට මේ මේ ගහ එකපාර ගලවන්න නැතුව ක්‍රමානුකූලව මේ මෙයාගේ දැන් උදාහරණයක් විදිහට පළවෙනි සතියේ මෙන්න මේ මුල කපනවා. අපි තව සතියකින් තව මුලක් කපනවා. ඒ අතරේ අපිට පුළුවන් ඕන නම් මේ හරියට මේ පෝර බෑග් එකකට පස් ටිකක් දාලා මේ හරියට යාට පොඩ්ඩක් සපෝට් කරලා අලුතෙන් මුල් ටිකක් හදාගන්න ඉඩ දීලා එහෙම ගලව ගන්නත් පුළුවන්. මේක එකපාර ගලවන්න ගියොත් මැරෙනවා අනිවාර්යයෙන්ම. එතකොට මේකේ දැන් මේ බෝගහ ගත්තොත් එහෙනම් මේ බෝගහේ අතු කීපයක් අයින් කළා කොළ කීපයක් අයින් කළා ප්‍රධාන මුල අයින් කර මුල කපලා ඔහොම ටික කාලයක් තියෙන්න දෙන්න. ඊට පස්සේ ඒක හොඳ වැහි කාලයක් නැත්නම් වැහි දින වහින වර්ෂාව වැටෙන සාමාන්‍ය එක දිගට වැටෙන කාලවල තියෙනවානේ අන්න ඒ වගේ කාලයකදී මේක ගලවලා අයින් කරගත්තොත් මැරෙන්න තියෙන හැකියාව අඩුයි. මම අතන මේ ගැන වැඩි පැහැදිලි කරන්න කැමති නැහැ. මොකද ස්වභාවික පරිසරයට හානි කරන්න මං කියන්නේ හැමෝම නෙමෙයි සමහර අය එහෙම පුළුවන් නිසා සෑ අපි ඔක මේ රිපෝට් කරගමම පාර්ශ්වික අංකුර වර්ධනය සඳහා මේ අග්‍රස්ත අංකුරේ කපන්න ඕනද ඒකට ඇත්තටම මට ආපහු දෙන්න තියෙන උත්තරේ අපේ අර නිර්මාණය අනුව තමයි ඒ කියන්නේ අපි අන්තිම ස්ටයිල් එක මොකක්ද කියන එක මත ඒක තීරණය වෙනවා අපසම එක දාන්න චැට් එකට හරි එහෙනම් අපිට වැඩසටහන ඉවර කරන්න පුළුවන්ද සර් එක්ස්කියුස් මී සර් ඔව් මේ මගේ බ්ලූ බෙල් ගහ මේ විදිහට කහපාට වෙලා කොළ හැලෙනවා මැරෙයිද කියලා හිතෙනවා අහහ මේ ඒකේ මුල් මම මේ ප්ලාමේ නර්සරි එකකින් ගෙනල්ලා චුට්ටක් තියාගත්ත බලන්න මොකුත් නොකර දැන් චුට්ටක් වෙනස් වෙගෙන එනවා මම හිතන්නේ මම සාමාන්‍යයෙන් අත්දැකලා තියෙන විදිහට නම් නර්සරිස් වල ඒගොල්ලෝ මම මේ හැමෝම ගැන නෙමෙයි කියන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඒ දියර පොහොර හෝමෝන වර්ග වලින් පොඩක් උඹපු ගස් තමයි මම හිතන්නේ විකුණන්නේ හැමෝම එහෙම නෙවෙන්න පුළුවන්
නමුත් අපි ඔක ගෙදර ගෙනාවාම මැරෙන්න තියෙන හැකියාව වැඩි. ඒක නිසා ඔක ඔය ඉස්සෙල්ලම බලන්න වෙනවා මේ මුල් වලට අර මේ අපි කියන හිටු මැරීම නිකන් අංගමාරය වගේ අංගමාරය නෙමෙයි හිටු ඒ කියන්නේ තෙතමනේ වැඩි වෙලා මේ මුල් කුණු වෙන්න බලලාද කියලා චුට්ටක් බලන්න වෙනවා. වතුර හොඳට බැහැලා යනවාද කියලා. ඒක ටික දවසක් මේ අවුව සැර තැනක තිබ්බා මේ වතුරත් නැතුව. ආ රයිට්. එහෙනම් ඒක තමයි හේතුව. හරි. එහෙනම් ඔක මේ සෙවන සහිත තෙතමනේ තියෙන තැනක සතියක් දෙකක් තියන්න අපහු ප්‍රകൃති තත්ත්වයට එනවා. අවුව තිබුණා නම් ඒක තමයි ප්‍රශ්නේ. බොහොම ස්තුතියි සර්. මේ ඉතින් අපි අපේ මේ පළවෙනි වැඩසටහනට සහභාගී වෙන්න බැරිච්ච ගොඩක් අය අද ඇවිල්ලා තිබ්බා. ඉතින් අපි ආරාර කියන්නේ අපේ ෆොරෙස්ට් යන එන්වයරන්මන්ට් සයන්ස් සොසයිටි නිල YouTube චැනලේ තියෙනවා ඒ වීඩියෝ. ඉතින් ඔබට පුළුවන් හෙට ගෙන එක නරඹන්න. ඒ වගේම දැන් අද වැඩසටහන මැදදී බාධා කිරීම රසක් ආව නිසා මේක අපිට YouTube දාන්න පුළුවන් වෙයිද කියලා අපි පස්සේ බලමු. ඉතින් මේ බොහොමත්ම ස්තුතියි විශේෂයෙන් අපේ ආචාර්යතුමාට මේක මම හිතන්නේ මේ ප්‍රායෝගිකව කරනවා කියන එකත් ලේසි නෑ. මේ අපි උනත් දැක්ක ඉතින් ගොඩක් මහන්සි වෙලා එතුමායි කාලය ශ්‍රමය හැමදේම කැප කරලා තමා මේ වැඩසටහන කරේ. ඉතින් ඔබට වැඩිදුර ප්‍රශ්න තිබෙනවා නම් එතුමාගේ ඊමේල් පණිවිඩයට යොමු කරන්න මම ඉල්ලා සිටිනවා. ඉතින් නැවත වතාවක් අපේ ආචාර්යතුමන්ට ආචාර්ය තිලකවංශ චන්ද්‍රතිලක මහත්මන්ට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම එතුමාගේ කාලය දැන් සති දෙකකට කලිනුත් අපිත් එකතු වෙලා මේකේ සාහිත්‍යාන්තික කරුණු ගැන බොහෝ පැහැදිලි දේශනයක් කරා. අද අය ප්‍රායෝගිකව රිමොස්ට්‍රේට් කරා. ඇත්තටම මේ මම හිතන්නේ ඒක ඉතාමත් වටිනවා ඇති. මේ වගේ කොවිඩ් කාලයක දැන් කට්ටිය ගෙවන් වලින් නිවසටම වෙලා ඉන්න කාලයක මේ වගේ දැනුමක් ලබා ගන්න ලැබිච්ච එක. ඉතින් අපි එතුමාට නැවතවතාවක් ස්තුතිවන්තයි. ඒ වගේම අපිත් එකතු වුණු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඔබට යම් කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් එතුමාගේ ඊමේල් පණිවිඩයට යොමු කරන්න මම ඉල්ලනවා. එමෙම්ම අපගේ නිල YouTube channel එකේ පෞගිය වැඩසටහන තිබෙනවා. අපි මේ වැඩසටහන සංස්කරණය කරගන්න හැකි වුණොත් අපි මේ වැඩසටහනත් ඉදිරියේදී ඒ channel එකට දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ සැමට බොහොම ස්තුතියි. සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. Himarsha mam podi deyak ekathu karanna antimadama hello oh sir himarsha den mam hitanne vishwavidyalaya shishyo gana me ape baahira samaaje samahara elawata apahadili chithra ekenne ape vishwavidyalaya daru athin wena adu paadu thamai godak elawata maadhya tulin dakinne ithin me wage weda satahan me covid visheshen covid wasangathayat ekka api online walata mulu ratama yomu una ඉතින් මං හිතන්නේ අපේ ශිෂ්‍ය සංගම් වල විශේෂ සංගම් වල ක්‍රියාකාරකම් හැමෝටම බාහිර සමාජයට දකින්න පුළුවන්. ඉතින් වැඩදායි වැඩක් සිද්ධ වෙනවා කියන එක මේක හොඳ නිදර්ශනයක්. අපේ ශිෂ්‍ය සංගම් නැත්තම් විශේෂ පරිබාහිර ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා කියන එක. ඉතින් මම කැමති මං හිතන්නේ හිමර්ෂත් එකඟ වෙයි. ඔගොල්ලෝ අපේ වන විද්‍යා පාරිසරික විද්‍යා සංගමයේ ඉදිරියට කරගෙන යන වැඩසටහන් එක්ක අපිට එකතු වෙන්න පුළුවන් හැමෝටම නේද? එහෙම නේද? ඔව් සර්. පුළුවන් සර්. කෙනෙක්ද අපි මීට කලින් කරා අපේ පහුගිය දවස්වල රටම කතා කරපු නැව සම්බන්ධ පොළොව සාකච්ඡාවක් අපි දැන් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු මේ කාබනික පොහොර සහ රසායනික පොහොර සම්බන්ධයෙන් පොළොව සාකච්ඡාවක්. ඒ වගේම විවිධ පැලසිටුවීම් ව්‍යාපෘති කරනවා විශේෂයෙන්ම ලංකාව වටේම. ඒ වගේම අපි වෙන සමීක්ෂණ කරනවා. තව වෙනත් මෙවැනි වැඩසටහන් විශේෂයෙන් කාලීන පරිසර මාතෘකාව ගැන විවිධ වැඩසටහන් අපි මේ දවස්වල කරනවා. ඉතින් සියලු දෙනාටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන තොරතුරු සම්බන්ධ වෙන්න පුළුවන්ද? මොකද? අපිට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔව් පුළුවන්. ඔබට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අර තොරතුරු දැනගන්න ඔබ අපගේ නිල Facebook පිටුවත් එක්ක එකතු වෙලා ලයික් කරලා තිබ්බොත් ඔබට මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් දැනගන්න හැකියාව ලැබෙනවා. හරි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. නැවතවතාවක් අපි ආචාර්යතුමාට ස්තුතිවන්ත කරමින් අපි වැඩසටහන දැන් අවසන් කරනවා. අපගේ නැවතවතාවක් මතක් කරන්නේ පළවෙනි වැඩසටහන අපි YouTube නාලිකාවේ දැනටමත් තියෙනවා. අපි හැකියාව ලැබුණොත් මේ සංස්කරණය කරලා ලබා දෙන්න මේ වැඩසටහන තික්මනින්ම ලබා දෙන්න. ඉතින් ඔබ සැමට සියලු දෙනාට බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ සන්ධ්‍යාවක්.